ආයුබෝවන් 2022 වර්ෂයේ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මේ 12 වෙනිදායි 13 වෙනිදායි සිදුවෙන සුවිශේෂී ග්‍රහ මාරු කීපයක් එක්ක ඔබේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියන කාරණා. ඉතින් මේ කාරණාව තෝරාගද්දී මේ 13 වෙනිදා 15යි 50ට ගුරු මීනයට පැමිණීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම අප්‍රේල් 12 වෙනිදා ඊට පෙර දිනේදී ඔන්න රාහු 13යි 41ට මේෂයට පැමිණීමක් සිද්ධ වෙනවා. කේතු 13යි 41ට තුලාවට පැමිණීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක අපි බලමු ඔබට කොයි විදිහටද බලපාන්නේ කියන කාරණාව. ඉතින් මේ කරුණු කාරණා කතා බහ කරන්න මත්තෙන් ඔබට කියන්නට ඕනි ඔබට පිරමීඩ කාඩ් පතක් පාවිච්චි කරන්නට අවශ්‍යතාවය ඇති අංක විද්‍යාව අනුකූලව. ඉතින් එවැනි කටයුතු ඔබට කරගන්නට පුළුවන් ගෙදරින්දම්. කොහොමද මේ යන්ත්‍රයක් ඔබට පළඳින්න තියෙන අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගන්නේ? ඒත් එක්කම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීන් සහතික කරපු මැණික් වර්ග ඔබ පළඳින්නේ කොහොමද කියන කරුණු කාරණා ගැන ඔබට දැන කියා ගන්නට අවශ්‍යතාවය තියෙන කෙනෙක්. ඉතින් ඒ අවශ්‍යතාවයට ඔබට පුළුවන් තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළා. ඒ අවශ්‍යතාව ගෙදර ඉඳන්ම ඔය සිටින තැන ඉඳන්ම කටයුතු කරගන්නට හැකියාව තියෙනවා එහෙ මෙහෙ ඇවිදින්නේ නැතුවම. ඒත් සමගම ඔබගේ නිවාසයේ කඩන්නේ බිඳින්නේ නැතුව කොහොමද මේ වාස්තු නිවැරදි කර ගැනීම කරන්නට හැකියාව තියෙන්නේ? නිවාස සැලසුමක් කොහොමද ඇඳගන්නේ? ඉතින් ඒ සියලු කටයුතු ඔබට වාස්තු විද්‍යානුකූලව කරගන්නට ඔන්න තිරේ දිස්සන අංකයට WhatsApp අනිවිඩයක් යොමු කරලා කරගන්නට පිළිවන් පහසුකම තියෙනවා. එහෙ මෙහෙ ඇවිදින්න නැතුව කොහෙවත් පෝඩිම් වලට යන්න නැතුව ගෙදරින්නම්ම ඔබට පහසුවෙන් කරගන්නට දැන් හැකියාව තියෙනවා. අපි විශේෂයෙන්ම මේ තත්කාලය ගැන සලකන්නට ඕනි මේ ග්‍රහමාරු ගැන කතා බහ කරද්දී. ඒකෙදි ත්‍රිංශාංශකය පෙන්නුම් කරන්නේ මිතුන විදියට, ද්වාදශාංශකය මේෂ විදියට, නවාංශ තුලා විදියට, සප්තාංශක මකර විදියට පෙන්නුම් කරනවා. ඉතින් මේ ග්‍රහයාගේ කාල සීමාවන් ගෙවන ඔබට විශේෂයෙන්ම ගුරුගේ කාලයක්, රාහුගේ කාලයක්, කේතුගේ අතුරු දශා වෙන්න පුළුවන්, දශා වෙන්නට පුළුවන් විද සමන මෙන්න මේ කාල සීමාව ගත කරන අයට මේකේ තියෙන බලපෑම වැඩි වුණාට අනිත් අයට තියෙන බලපෑම අවමයි. ඉතින් ඒ කරුණු කාරණාත් ඔබ හොඳින් තේරුම් අරගෙන තමයි මේ පලාපල කථනයට සවන් දෙන්නට ඕනි. ඊළඟට අපි බැලුවොත් එම විශේෂයෙන් මේ අප්‍රේල් 12 වෙනිදා 13යි 41ට මේ රාහුගේ ක්‍රියාකාරී තත්ත්වය බලද්දී වෘෂභයේ ඉඳලා මේෂයට ගමන් කරන රාහු, උච්චව සිට සතුරු වෙන රාහු, කැති නැකතේ සිට කැති නැකතට යන රාහු, දෙවන පාදයේ සිට පළවෙනි පාදයට යන රාහු, භෝජන අවස්ථාවේ සිට භෝජන අවස්ථාවට යන රාහු, රාහුගේ අධිපති රවිගේ සිට රවිටම ආය යන, ඒත් එක්කම උපාධිපති රාහුගේ සිට රාහුටම යන තත්ත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් මේ මොකද ග්‍රහයාගේ ඒ වෙනස් වීම ආකාර අනිවාර්යෙන් වැදගත් මේ පලාපල කථනයට. ඒත් එක්කම අප්‍රේල් 12 වෙනිදා කේතු ගැන අපි විශේෂයෙන් බැලුවොත් එහෙම කේතු වෘශ්චික රාශිය ඉඳලා තුලා රාශි ගත වෙනවා. උච්චම ඉඳලා සතුරු තත්ත්වයට පත් වෙනවා. විසා නැකතේ සිට විසා නැකතට පැමිණෙනවා. තුන් හතරවන පාදයේ සිට තුන්වන පාදයට පැමිණෙනවා. භෝජන අවස්ථාවේ සිට භෝජන අවස්ථාවට පැමිණෙනවා. අධිපති ගුරුගේ සිට ගුරුටම යනවා. උපාධිපති චන්ද්‍රයාගේ සිට චන්ද්‍රයාටම යනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා ගැනත් අපි විශේෂිත අවධානයක් යොමු කළා තමයි මේ පලාපල විස්තරය ඔබට ගෙන එන්නේ. තත්කාලයේ පිළිබඳ සලකද්දී විශේෂයෙන්ම මේ අප්‍රේල් 13 වෙනිදා 15යි 50ට විශේෂයෙන් මේ ගුරුගේ මීනයට පැමිණීමත් එක්ක ශනි ශ්‍රේෂ්ඨගතව සිටිනවා. රවි මිත්‍රව, චන්ද්‍ර මිත්‍රවිතා යහපත් බල පිරිනමන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. ගුරු කුම්භයේ සමබලයෙන් පූපුටුප නැකතේ තුන්වන පාදයේ නෘත්‍ය අවස්ථාවේ ඉන්න අතරම අධිපති ගුරු හා උපාධිපති චන්ද්‍ර බවට පත් වෙනවා. ඉතින් ඒ ගැනත් අපි විශේෂ සැලකිල්ලක් කරා. ඒත් එක්කම 2022 වර්ෂයේ අප්‍රේල් 13 වෙනිදා 13යි 50ට ගුරු මීනයට ශ්‍රේෂ්ඨ බලයෙන් පූපුටුප නැකතේ හතරවන පාදයට පතනේ වීමක් සිද්ධ වෙනවා. හිදී අවස්ථාව භෝජන විදියට පෙන්වුම් කරනවා. අධිපති ගුරු හා උපාධිපති චන්ද්‍ර විදියටයි පෙන්වුම් කරන්නේ. ගුරුගේ යහපත් ක්‍රියාකාරී තත්ත්වය ගුරු කාරක වන පරාර්ථකාමී ගුණ, යහපත් ගතිගුණ ඇති කිරීම කියන කාරණා, ඒ සඳහා යහපත් සිතක් ඇතිවීම, ලාභ බහුල වීම, විනෝදකාමී බව වැඩි වීම, ඇත්ත ඉස්මතු වීම කියන යහපත් බලපෑම් ජන්මීන්ට ඇති කරන ස්වරූපයක් ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේ පලාපල කතනේ අඩු වෙන්නට වැඩි වෙන්නට වෙනස්ම ආකාර ඇති කරන්නට ඔබගේ ජන්ම පත්‍රයේ බලපෑම නිසා ඔබගේ උපන් දිනය, උපන් තැන, උපන් වේලාව කියන කරුණු කාරණා ටික WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔන්න ඔබටම අනන්‍ය වෙච්ච ඔබටම ගැලපෙන පලාපල විස්තරය දැන කියා ගන්නට දැන් පහසුකම් තියෙනවා.
දෙදස් විසිදක වර්ෂයේ මේ අප්‍රේල් මාසයේ 12 සහ 13 වෙනිදා සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුත් එක්ක ඔබට ඇතිවෙන බලපෑම කොහොමද කියලා අපි මේ කන්‍යා ලග්න හිමියන්ට විස්තර කරන්නටයි මේ දැන් අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන අවධානය යොමු කරනකොට ධනය සම්බන්ධයෙන් තමයි අපි පළවෙනිම අවධානය යොමු කරන්නේ. ආයෝජන ප්‍රතිලාභ ලැබීම හා ආයෝජන අවස්ථා හිමිවීම සහිත කාලයක් විදිහටයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ නිසි පරිදි ඒ ආයෝජන ගැන අවධානය යොමු කරනක ඉතාමත්ම වැදගත් කාරණයක් වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒත් සමගම ඒක පුද්ගල ව්‍යාපාරිකයන්ගේ හවුල් ව්‍යාපාරවලට වඩා සාර්ථක ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීමක් පෙන්නුම් කරනවා. ඉතින් ඔබ තනි පුද්ගලෙක් විදිහට කරනවා නම් ව්‍යාපාරේ ඔබට අර හවුලේ කරන දෙයකට වඩා ඔන්න ඔබට සාර්ථක වීම ඇති කරන ධනය පැත්තෙන් රැකී රක්ෂා ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. අලුතෙන් ලැබෙන උසස් තනතුරක් සඳහා විශේෂිත බලයක් ඔන්න ඔබට පවතිනවා. ඉතින් ඒ නිසා ඒ විශේෂිත தත්ත්වය ඔබට ළඟා කරවා ගන්නට අපහසුතාවයක් නැහැ කියන කාරණිය මතක් කරන්නට ඕනේ. රැකියාවේ ස්ථාන මාරුවීම් සහිත බලයක් ඇති කරන ස්වરૂපයක් ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ස්ථාන මාරුවීම් ලබලා නිසි ප්‍රයෝජනයන් ඵලයන් ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා. දැන් අපි කතා කරන්නේ ගෘහ ජීවිතය ගැන. පවුලේ අය අතර බැඳීම් දුරස් වීම සහිත තත්ත්වයක් පවතිනවා. ඒ කියන්නේ ඔබගේ පවුලේ අයගේ තිබ්බ බැඳීම් යම්කිසි විදිහකින් දුරස් වීමක් ඈත් වීමේ තත්ත්වයක් පෙන්눔 කරනවා. පවුල් දිවියට අදාළව උපදේශනයන් ආශිර්වාදයන් ලබන කාලයක් ලබන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ ගැනත් ඔබ විශේෂිත අවධානය යොමු කළ ඒ ලබන උපදේශනයන් වලින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට කටයුතු යොදා ගන්නවා නම් වඩාත්ම සුදුසුයි කියන කාරණේ මතක් කරන්නට ඕනි. දැන් අපි කතාබහ කරන්නේ අධ්‍යාපනය පිළිබඳව. අධ්‍යාපනය ගැන කතා කරනකොට මේ කේන්තියා ද්වේෂ සහගත සිදුවීම හේතුවෙන් අධ්‍යාපන බාධාවන් සිදු කරගන්නා ස්වરૂපයක් තත්ත්වයක් ඔන්න පෙන්눔 කරනවා. ඒත් එක්කම කලා ශේෂ්ත්‍රයෙන් අධ්‍යාපනය ලබන පිරිස සඳහා උසස් අධ්‍යාපන අවස්ථාවන් විවර වන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන්ම කලා ශේෂ්ත්‍රය නම් මේ කටයුතු වල නිරත වෙන්නේ ඔන්න ඔබට වඩාත් හොඳ අධ්‍යාපන උසස් අවස්ථාවන් හිමිවන තත්ත්වයකට ඔබ පත් වෙනවා අධ්‍යාපනයේ තවදුරටත්. දැන් අපි කතා බහ කරන්නට යන්නේ අපේ විවාහ අපේක්ෂිතයන්ට මොන වගේ තත්ත්වයක් බලපායිද මේ කන්‍යා ලග්න හිමි ඔබට. විශේෂයෙන්ම ඔබට කියන්න තියෙන මංගල යෝග උදාවන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා මේ මංගල යෝග උදාවීමත් එක්ක ඔබගේ ජීවිතය කොයි ආකාරයට සැලසුම් කරගන්නවද, විවාහ දිවිය කොයි ආකාරයට ගෙවනවද කියන කරුණු කාරණා ගැන ඔබ විශේෂිත අවධානයක් යොමු කරන එක ඉතාමත්ම වැදගත් තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒ නිසා මේ උදාවෙච්ච මංගල යෝග ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න, ඔබේ ජීවිතය ආලෝකයක් කරගන්නට යොදා ගන්නට පුළුවන් නම් ඔබගේ ඒ වැදගත්ම ජීවිතේ ඒ தત્ත්වය ඔබට හිමි කරගන්නට හොඳ බලයක් සහිත කාලයක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. විවාහ දෝෂ ඉස්මතු වෙන නිසා විවාහ අපේක්ෂිතයන් නිසි පරිදි කේන්දර පරීක්ෂාවන් සිදු කිරීමේ අවශ්‍යතාවයකුත් පවතින ඒ නිසා විවාහ දෝෂ ඉස්මතු වීම ගැන විශේෂිත අවධානය යොමු කරලා ඒ විවාහ දෝෂ ඉස්මතු නොවන ආකාරයට ඔබගේ කටයුතු සැලසුම් කරගන්නට පුළුවන් නම් වඩාත්ම හොඳයි, උචිතයි කියන කාරණේ ඔබට මතක් කර සිටිනවා. ඔබගේ කේන්දරයේ අනුව මේ කියන පලාපල විස්තරය අඩු වෙන්නට වැඩි වෙන්නට හේතු කාරණා තියෙන නිසා ඒ අනුව ඔබට ගැළපෙන යන්ත්‍රය කුමක්ද, ඒ යන්ත්‍රය කොහොමද ඔබට අනුව පාවිච්චි කරන්නේ, ඒත් එක්කම ඔබට ගැළපෙන මැණික් වර්ගය මොකද්ද, ඒ මැණික් වර්ගය කොහොමද මැණික්කා ස්වර්ණාභරණ අධිකාරී සහතිකයත් එක්ක ලබා ගන්නේ, ඒත් එක්කම ඔබට ගැළපෙන අංක විද්‍යාව අනුව පිරමීඩ කාඩ්පත කොයි විදිහට පාවිච්චි කරන්නේ කියන කරුණු කාරණා පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කරන ඔබට ඔන්න දැන් ඒ අවස්ථාව තියෙනවා. ඔබට පහසුවෙන් ගෙදරින්දම්ම ගෙදරටම ගෙන්වා ගන්නට හැකියාව තියෙනවා මේ තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒත් සමග ඔබගේ නිවාසයේ තියෙන වාස්තු දෝෂ නිවැරදි කරගන්න අවශ්‍යතා, ඒවා කඩන්නේ බිඳින්නේ නැතුව කරගන්න තියෙන අවශ්‍යතාවය ඔබට තියෙනවා. ඒත් එක්කම දරුවාගේ අනාගත නිවාසය මේ වෙනකොට සැලසුම් කරනවා. ඉතින් ඒ සැලසුම කොහොමද වාස්තු විද්‍යාව අනුකූලව ඇඳගන්නේ කියන අවශ්‍යතාව ඔබට තියෙනවා. ඉතින් ඒත් එක්ක නැකත් විශේෂයෙන්ම නැකත් කීයක් නම් ඕනිද මේ වර්ෂයේ පුරාවට. ඉතින් ඒ නැකත් වල තියෙන අවශ්‍යතාව ගෙදරින්නම්ම ඔබට කරගන්නට පුළුවන් කොහේවත් ඇවිදින්නේ කරන්න යන්නේ නැතුව. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද, මේ තිරේ දිස්සෙන ඔබට අංකය අන්නේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක පමණයි ඔබට කරන්නට තියෙන්නේ. මේ ඔබට මේ සියලුම ග්‍රහ මාරුත් එක්ක
බලපාන තත්ත්වයන් ඉතාමත්ම ශුභ වෙන්නට ඒත් එක්කම ඔබගේ සියලුම බලාපොරොත්තු ඒ සිතන පතන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා.